Hello, beautifuls. Thought අලුත් video එකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඔයාලා ඉතින් දැනටමත් දන්නවනේ අද අපි දෙන්න කොහෙද මේ ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඔයාලා video එකේ මුලින්ම දැක්කත් වගේ අද සෙනසුරාදා උදෙන් අපි දෙන්න මේ ඇවිත් ඉන්නේ SLECC එකේ තියෙන shoe fair එකට. ඉතින් අද සෙනසුරාදා ඉතින් දැන් වෙලාව උදේ 9යි කාලයි. අපි උදේ 9 වෙද්දි තමයි හරියට මෙතෙන්ට ආවේ. ඉතින් 10ට තමයි shoe fair එක start කරන්නේ. ඒත් මම ඔයාලට කලින් පෙන්නුවත් වගේ මෙතන ගොඩක් සෙනඟ. අපි උදේ 9ට එද්දිත් සාමාන්‍ය ටිකක් සැලකිය යුතු විදිහකට පෝලිමක් තිබුණා. අපි හිතුවා ඒක අඩුවේ කියලා නැහැ. අපි දෙන්න පෝලිමේ හිටියේ නැහැ. එතනින් චුට්ටක් එහාට වෙන්න ටිකක් හිටගෙන හිටියා. අපි ඉද්දිත් සෙනඟ එනවා සෑහෙන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ ගොඩක් සෙනඟ. ඉතින් අද සෙනසුරාදා හින්දා සහ මම දන්නේ මේ දෙවැනි සතිය මේක තියෙන. ඉතින් දැන් අර කටින් කට කට්ටිය ගොඩක් දැනගෙන ඉතින් ඒකෙන් හින්දා ගොඩක් ෆැමිලිස් පිටින් පොඩි අයත් එක්ක ඉතින් ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නවා. දැන් අපි දෙන්නත් මේකට යන්න කියලා හිතාගෙන ආවට වැඩේ හරි ගියේ නැහැ. ඉතින් මොනා කරන්නද අපි දෙන්න ඉතින් ගියේ නැහැ. මොකද සෙනඟ ගොඩේ තෙරපිලා අපිට මේ shoes තෝරන්න කිසිම දෙයක් කරන්න බෑ. හස්බන්ඩ් කැමතිත් නැහැ මම කැමතිත් නැහැ. ඉතින් ඒකෙන් හින්දා අපි shoe fair වැඩේ අතෑරලා දාලා ඉතින් ඊට පස්සේ අපි දැන් ආවා Colombo City Center එකට චුට්ටක් ඉතින් දැන් මොන හරි කාලා බඩගිනි උදේ ඉතින් ඒකෙන් හින්දා කාලා චුට්ටක් වටයක් දාලා යනවා කියලා. අපි දැන් ඉන්නේ සිටි සෙන්ටර් එකේ. අපි shoe fair යන තමයි ආවේ. අම්මෝ ඒක සෙනඟ. ඉතින් ඒකෙන් හින්දා අපි දෙන්න තියෙන එක නෑ සපත්තු ගන්න බෑ. මොකද වෙච්චර සෙනගොඩේ තෙරපිලා ගිහින් සපත්තු කොහොම තෝරන්නත් බෑ. ඉතින් ඒ තරමට සෙනගත සෙන්සර් වලින් ඉතින් අපි ටිකක් උදෙන් ආවේ සෙනග අඩුවේ කියලා හිතලා 10 වෙද්දිම නෑ ඒ 10ටත් සෙනග. ඉතින් මම හිතන්නේ අද සැටර්ඩේ හින්දා වෙනදි කරපු මෝඩ වැඩක් කියලා හිතන සතිය දවසකින් නැතුව. හරි දැන් එහෙනම් ඉතින් ඒ වැඩේ හරි ගියේ නෑ. දැන් ඉතින් අපි චුට්ටක් ගොඩක් රවුමක් දාලා මොන හරි කාලා යන්. දැන් ළමයි මොනා කරන්නත් කලින් ඉක්මනට කාලා ඉන්න ඕනේ. අපි දෙන්නටම හොඳටම බඩගිනි. ඉතින් අපි දෙන්න උදේට කාලා නෙමෙයි ආවේ. ඉතින් දැන් අතනත් ගොඩක් හිටගෙන ඉඳලා අවුවයි. ඉතින් හරි අමාරුයි අපි දෙන්නට. අපි දෙන්න එතන හිටියා 11 මාර වගේ වෙනකන් සෙනඟ අඩවේ කියලා. ඒත් වැඩේ හරි ගියේ නැහැ. ඊට පස්සේ අපි අතහැරලා දාලා ආවා. මේ තියෙන ඉතින් shoe fair එකට ගියා වගේ තමයි. මේකෙත් shoes තියෙනවා හැමතැනම. හරි ඉතින් දැන් අපි food court එක පැත්තට ආවා. දැන් ඉතින් අපි මොන හරි කන්න හොයන්න ඕනේ. ඉතින් ලොකු දෙයක් කන්න ආයිඩියා එකක් නැහැ. දැන් breakfast එකට මොන හරි ගන්නනේ ඕනේ. ඉතින් ඒකෙන් දැන් අපි McDonald's එකකින් අපි order එක දාලා අපි දෙන්නගේ කෑම එක එනකන් චුට්ටක් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් කෑම එක ready. husband ගියා අපේ කෑම එක අරගෙන එන්න. දැන් ඉතින් කන්න තියෙන්නේ හොඳටම බඩගිනි හිටිය අපි දෙන්න. දැන් ඉතින් කාලා ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ මොකද කරන්න කියලා. ඉතින් ෆිල්ම් එකකුත් බලන්න පුළුවන්. ෆිල්ම් එකක් බලනවාද එහෙම නැත්නම් නිකන් පොඩ්ඩක් වටයක් දාලා ෂොපින් කරනවද එහෙම නැත්නම් මෙතන ඉඳලා වෙන කොහෙට හරි යනවද කියලා ඉතින් කෑම කාලි වෙල වෙලා තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ. හරි දැන් ඉතින් කනවා. ඇතර මට ටිකක් හරි අප්සෙට්. අප්සෙට් කියන්නේ අප්සෙට් මත් නෙමෙයි. ඉතින් මට යන්න බලාපොරොත්තු වෙන shoe fair එකට ඉතින් මට ඒකට යන්න බැරි වුණා. මොනා කරන්න දිනේ ළමයි සෙනඟ ගොඩේ ඉතින් කොහොමත් අර තිරපිලා ඇතුළට යන්න කැමතිත් නැහැ. එහෙම ගියත් අපිට තෝරන්නත් බෑ. ඉතින් ඒකෙහින්ද ඉතින් දැන් ඉතින් ආයේ අපි දෙන්න තීරණය කරා. දැන් නෙක්ස්ට් මන්ත් එකේ book fair එක තියෙනවා. book fair එකටත් වීකෙන්ඩ්ස් වල නම් යන්නේ නැහැ. වීක්ඩේ එකක ලීව් එකක් දාලා හරි යනවා. වීකෙන්ඩ්ස් වල නම් යන්නේ නැහැ කියලා අපි දෙන්න තීරණය කරා. ඉතින් ඔය විදිහට දැන් අපි කලින කාලේ ඉවර වෙලා එළියේ චුට්ටක් වටයක් දාලා ඊට පස්සේ අපි තීරණය කරා සිටි සෙන්ටර් එකේම ඉන්නවා කියලා. මොකද එළියට යන්නත් බෑ දැන් රස්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි දෙනවා මිනිසෝ එකට. මිනිසෝ එකේ සේල් එකක් තියෙනවා මම දැක්කා නෝටිස් දාලා තියෙනවා. ඉතින් අපි දෙන්න චුට්ටක් ඒක ඇතුළට ආවා මොනවාද තියෙන බඩු කියලා බලන්න. සාමාන්‍යයෙන් ඉතින් මට මුලින්ම ගියාම හැයන්නේ මේ වගේ ස්ටේෂනරි අයිටම්ස් වලට තමයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කියුට් මේ තව ස්ටේෂනරි සෝරි අර අපි දැන් ෆයිල් ක්ලිප්ස් එතකොට රබර් බෑන්ඩ්ස් මේ වගේ තියෙන බොක්ස් එකකුත් හම්බුණා. ඉතින් ඒක හරිම ලස්සනයි.
ඉතින් හස්බන් තමයි එක හොයාගත්තේ. ඉතින් අපි ඒකත් බලලා ඉතින් මේවා ඉතින් අපි දෙන්නට ගන්න ඕමනාවක්ම නැහැ. මේකේ ප්‍රයිස් එක මට මතක විදිහට මම ඔයාලට පෙන්නන්නම් ප්‍රයිස් එක කීයද කියලා. ඉතින් ඒක හරිම ලස්සනයි, එක එක කලර්ස් වලද තිබුණා. එකම කලයකින් අර දේවල් එකතු කරන අයද ෂෝකිතේ. ඒකේ ප්‍රයිස් එක 1250යි. තව පොඩි එකකුත් තිබුණා. ඒක නම් ලොකු දේවල් නැහැ. මේ අපි මුලින් ගත්ත එක ලස්සනයි. හරි, ඊට පස්සේ ඉතින් ඔය වගේ ඉතින් එක එක දේවල් බල බල මම සේල් ඓටම්ස් වලින් කීපයක් ගන්න අයිඩියා එකක් තිබුණා. ඒත් ඊට පස්සේ මම ඒක චුට්ටක් ගත්තේ නැහැ. දැන් ඉතින් මේ විදිහට එක එක දේවල් බල බල ටෙඩිස් ලැහෙම් බලලා ඉතින් බලමුනේ ඉස්සරහට මොනවද කරන්න කියලා. මේක වෙන්නේ ඔව් කොහොමද කියනවා හොඳම එකක් කියලා 750යි. අර ඕන නම් ගන්න. මයි මීට මේ ටේප් එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මං ආවා මගේ ෆේවරිට්ම ෂොප් එකකට, චෙනාර ඩොච්. ඉතින් මං හරිම ආසයි මෙයාලගේ ෆ්‍රොක්ස් කලෙක්ෂන් එකට. මං ගාව ඔල්රෙඩි තියෙනවා මෙයාලගෙන් ගත්ත ඇඳුම්. ඉතින් මේ පින්ක් කලර් ෆ්‍රොක් එක නම් මට ගොඩාක්ම ආස හිතුණා. ඒක හරිම ලස්සනයි. ඒත් මේ ඒකේ ඇත්තටම මට ෆිටෝන් එක චුට්ටක් සෙට් නැද්දත් මන්ද කියලා හිතුණා. ඉතින් ඒකින්ද මං ඒක ගත්තේ නැහැ. මොකද අර ඒක ඇඳදම ටිකක් මාව ගොඩක් මහතට පෙන්නනවා කියලත් මට හිතුණා. සහ මේ මගේ සයිස් එක තිබුණෙත් නැහැ එකක්. ඉතින් අනේ වුණාට පින්ක් කලර් ෆ්‍රොක් එක මට දාලා ඉන්න හෙන ලෝභ හිතුණ එක හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ වැඩේ හරියන්නේ නැති හින්දා අපි දෙන්න දැන් ඒකෙත් වටයක් දාලා ඊට පස්සේ එළියට ආවා. දැන් ඉතින් මං යන්නේ අයිස්ක්‍රීම් කන්න. ඔව්, මං අයිස්ක්‍රීම් එකක් ගත්තා, චොකලට් අයිස්ක්‍රීම් එකක්. හස්බන් එයාට අයිස්ක්‍රීම් ඕනේ නැහැ කිව්වා. එයාට ජූස් එකක් මොන හරි බොන්න ඕනේ කියලා. එයා හැපැත්තේ තිබුණ රූට්ස් එක එයා ඒකට ගියා එයාගේ ජූස් එක ගන්න. ඉතින් මම මගේ අයිස්ක්‍රීම් එක ඕඩර් කරලා ඒක දෙනකන් එයා ඉතින් ඉන්නවා මෙතනට එලා. ඉතින් මගේ අයිස්ක්‍රීම් එක දැන් තියෙන්නේ ඉතින් අපි දෙන්නටම කන්න තමයි. දන්න ඇති ඉතින් හස්බන්ගේ කියනත් මං චුට්ට බීලා බැලුවා ජූස් එක හොඳයිද කියලා. එහෙම බලන්න ඕනේ නිනේද ළමයි. ඉතින් මං ඉතින් ඒක චුට්ටක් සීනි මදි. සීනි වැඩිපුර කන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් පොඩ්ඩක් පැනිරහ තිබුණා නම් හොඳයි කියලා හිතනවා. දැන් ඉතින් මම මගේ අයිස්ක්‍රීම් එකත් කනවා. ඉතින් මේකෙනුත් හස්බන්ට චුට්ටක් දුන්නා හරිම ලෝභකමින්. මොකද මේක ඒ තරම්ම රහයි. හරි, දැන් ඉතින් මේකත් කාලා ඊට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියලා. බබු ගන්න අපි දෙන්න ආවා නාලිමිට් එකට. ඉතින් නාලිමිට් එකේ යාලගේ එතන තිබුණ ලස්සන ටී-ෂර්ට්ස් කලෙක්ෂන් එකක්. සෝරි, ටී-ෂර්ට් නෙමෙයි, ෂර්ට්ස්. ෂර්ට්ස් කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් හස්බන් චුට්ටක් බැලුවා. ඉතින් එයාට සෙට් වෙන එයාගේ සයිස් එකට සෙට් වෙන එකක් තියෙනවද කියලා. ඉතින් කොමාරි අන්තිමට අපි බැලුවා.
අපි හොයපු කලයකින් එකක් සයිස් එක තිබුණ නැහැ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බැලුවා නිගම්බෝ එකටත් ගිහිල්ලා චුට්ටක් බලනවා කියලා. ඊට පස්සේ එතනින් ආවා. ඉතින් දැන් කොහොමද යා මේකෙත් මේකත් ෆිට් ඕන එක අපි චුට්ටක් ගාලා බැලුවා. ඊට පස්සේ දැන් මේ කලයකෙම හස්බන්ඩ් ගාව ෂර්ට් එකක් තියෙනවා. ඉතින් ඒතර අපිට මේක අරගෙන වැඩක් නැහැ නේද? ඉතින් ඒකින් අපි බැලුවේ මීට ලයිට් කලයක. ඉතින් ඊට පස්සේ ඒක හරි ගියේ නැති හින්දා ඉතින් අපි දෙන්න ආයෙ පොඩක් වටයක් දැම්මා. මේ බලන්නකො තමයි මගේ මෙතන පිම්පල් එකකුත් ඇවිල්ලා. ඉතින් ඒකත් චුට්ටක් රිදෙනවා. චුට්ටක් මේක ටිකක් රිදෙනවා මට. දැන් මාස්ක් එකක් දාන හින්දා එතකොට අර ඒක චුට්ටක් අර මාස්ක් එක වදිනවා වැඩි. හරි ඉතින් ඒක ටිකක් රිදෙනවත් එක්ක මට. හරි දැන් ඉතින් ඔහොම ඉඳලා ඊට පස්සේ අපි දෙන එළියට එන්න තමයි ගියේ. මම එතකොටම දැක්කා ඩෝ එක ගාව මෙහා පැත්තේ තියෙන එයාලගේ මග්ස් කලෙක්ෂන් එක. ඉතින් ලස්සන මග්ස් දෙකක් තිබුණා සුදු පාට. ඉතින් මම හිතුවා ඒක අරගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ මග්ස් දෙක තමයි මම තෝරගත්තේ. ඉතින් මේ දෙකට පේ කරලා ඊට පස්සේ යාළඟව බොක්ස් එකක් තිබුණ නැහැ. බොක්සස් නැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ අපි ඉල්ලුවා බබල් රැප් කරලා දෙන්න කියලා. අපිට අරගෙන යන්න ලේසි වෙන්නේ නැත්තම් බිඳනවානේ. ඊට පස්සේ යාළේක බබල් රැප් කරලා දුන්නා අපිට. දැන් ඉතින් ඒකත් අරගෙන ඊට පස්සේ අපි දෙන්න දැන් ආයෙ චුට්ටක් බඩි ඉන්නවා කිය අපි දෙන්නට. ඉතින් ඒකේ හින්දා ආයෙ චුට්ටක් මොනාද කන්න යන්න ඕනේ. අපි දෙන්න ඊට පස්සේ ආවා ආයි ෆුඩ් කෝට් එකේ තියෙන පැත්තට. අපි එද්දි ෆුඩ් කෝට් එකේ ගොඩක් සෙනඟ. එතන ටේබල්ස් වලවත් ඉඳගන්න ඉඩ නැහැ. ඉතින් ඒකෙහිඳ ඒ ෆුඩ් කෝට් එකේ ඇතුලේ තියෙන ෂොප්ස් වලින් අපි කෑම ගත්තට වැඩක් නැහැ. මොකද අපිට ඉඳගන්න ටේබල් එකක් නැති හින්දා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න චුට්ටක් එතනින් ඉස්සරහට යනකොට සැලඩ් ෆැක්ටරි එක තියෙනවා. ඉතින් ඒකෙහිඳ අපි එතනින් ෂවර්ම එකක් ඕඩර් කරලා දැන් අපේ ෂවර්ම එක හම්බෙනකම් අපි දෙන්න මේ විදියට මෙතනට වෙලා ඉන්නවා. ඉතින් අපිට එතනම ඊට පස්සේ චුට්ටක් එතන වාඩි වෙලා හිටිය දෙන්නේ කියලා කැම කාලිබර වෙලා නැගිටලා ගියා. ඉතින් ඒ හින්දා අපිට එතන ඉඳගන්න පුළුවන් වුණා. දැන් ඉතින් අපි දෙන්නගේ ෂවර්ම එකත් හම්බුණා. ඉතින් එහෙනම් දැන් මේක කාලා ඉවර වෙලා අපි බලමු මොකද කරන්න කියලා. ඇත්තට මේක හරිම රසයි. ඉතින් ඊට පස්සේ දැන් අපි දෙන කන ගමන් කතා කරේ තව ටිකක් ඉන්නවද නැත්තම් දැන් ගෙදර යනවද කියලා. මොකද දැන් වෙලාව 3ට විතර ඇති. සෝරි 2:00 වෙලාව. ඉතින් ඒකෙහිඳ ඉතින් ඊට පස්සේ අපි අන්තිමට අපි දෙන තීරණය කරා ගොඩක් හවස වෙනකන් ඉන්නේ නැතුව දැන් කාලිවර වෙලා ගෙදර යම් කියලා. ඉතින් ඊට පස්සේ අපි දෙන කාලිවර වෙලා ඊට පස්සේ මම මේ ඉන්න ගමන් ඔබ එකක් දැම්මා. ඔබ එකක් දාලා ඉතින් අපි දෙන්න දැන් ගෙදර යන්න තමයි ඊට පස්සේ ලෑස්ති වෙන්නේ. අනිදි මෙන්න මේ විදිහට තමයි අද අපි දෙන්න සටදේක ගත වුණේ. අපි දෙන්නට ෂූෆය යන්න බැරි වුණා තමයි. ඒ වුණාට ඉතින් අන්තිමට අපි දෙන්න සිටි සෙන්ඩකට ඇවිල්ලා ඉතින් චුට්ටක් රවුමක් දාලා ගියා. ඉතින් එහෙනම් ඔන්න අද වීඩියෝ එක මේ විදිහට තමයි එන්ඩ් වෙන්නේ. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.